ඔබ දන්නවා වක්කලි හාමුදුරුවෝ කියන්නේ මේ වක්කලි කියන තරුණයා මේ බුද්ධ ශාසනය තුල සද්ධාවෙන් පැවිදිවන්නන් අතර අග්‍රස්ථානය ලැබපු කෙනෙක්. එතකොට අපිට පේනවා එහෙමනම් සසර කල්ප ලක්ෂයක් පාරමී පුරලා තියෙන. 80 මහා ශ්‍රාවක තනතුරක් ලැබෙන්නේ කල්ප ලක්ෂයක් පාරමී පුරපු කෙනෙකුට. මේ වක්කලි හාමුදුරුවෝ සසර බොහෝ පින් කරලා පාරමී පුරපු මහා පින්වන්ත කෙනෙක්. දවසක් තරුණ වයසේ බුදුරජාණන් වහන්සේ මේ ගමට වැඩම කළ දහම් දේශනා බණහන්න ගියා පිරිසක් එක්ක. බුදුරජාණන් වහන්සේ දහම් දේශනකොට උන්වහන්සේට තියෙන අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරයා බොහෝම මිහිරි කටහඬක් තියෙන. ඒ බණ අහගෙන ඉන්න කෙනාගේ හිත වෙන අරමුණු ඔස්සේ දුවන්නේ නැහැ. නැකිතලා යන්න හිතෙන්නේ නැහැ. කනට නිකන් අපි සාමාන්‍ය උදාහරණයකට කියනවා මී පැණි වැක්කිරෙනවා වගේ. ඒ උදාහරණයක උපමාවකට කියනවා ඒ වගේ බණ අහගෙන ඉන්න කෙනාට හරි මිහිරි හිත පිහිටනවා, වචන පැටලෙන්නේ නැහැ, ගැළපීලා එනවා, අර්ථ වැටහෙනවා, ධර්මයේ වැටහෙනවා. දැන් වක්කලි මේ තරුණය තාම පැවිදිලා නැහැ. බුදුහාඳුරු බණ කියන රටාව ඒ වගේ පිංගතුනේ අපේ බුදුහාඳුරු දහම් දේශනකොට උන්වහන්සේගේ සතර දලදාගින් සුදු බුදුරසක් විහිදෙනවා. මේ සුදු පාට බුද්ධ රශ්මිය සිරස වටා තුන් වළල්ලා ප්‍රදක්ෂිනා වෙලා අහසට පැන නගින. දහම් දේශනකොට සතර දලදාග විවර වෙද්දි සුදු බුදුරසක් විහිදෙනවා. ඒක බුදු කෙනෙකුට පවතින ආශ්චර්ය දෙයක්. ඊළඟට බුදුහාඳුරගේ රූපේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති බොහොම ලස්සන රූපයක් බුදුහාඳුරන්ට පිහිටලා තියෙනවා. සසර පිනට මේ වක්කලී තරුණයා බලාගෙන හිටිය හරි ලස්සන කෙනෙක්. පුතුම ලස්සන මිහිරි කටහඬක්. දහම් දේශනකොට සුදු බුදුරසක් විහිදෙනවා. උන්වහන්සේගේ ඉරියාව හරි සාන්තයි. මහා පුරුෂ ලක්ෂණවල ස්වභාවය උන්වහන්සේගේ ලස්සන මේවා දැකලා අනේ මමත් උන්වහන්සේ ළඟ පැවිදි වෙනවා කියලා හිතුවා. දැන් මේ නිවන් දකින්න අදහස තාම නැහැ. බුදුහාමුදුරන්ගේ රූපය ගැන ලස්සන දැකලා තමයි උන්වහන්සේ ළඟ පැවිදි වෙන්න හිතුවේ. බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. දැන් පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේ දහම් දේශන තැන ඉදිරියේම වාඩි වෙනවා. දැන් මේ ධර්මය අවබෝධ කරගන්න තාම අදහසක් නැහැ. බුදුහාමුදුරෝ දහම් දේශන ඉරියව් බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ රූපේට ඇලුම් කරා හරිම ලස්සන රූපයක් තියෙන කෙනෙක් කියලා. ඒ දිහා ආසාවෙන් බලාගෙන ඉන්න. බුදුරජාණන් වහන්සේ යම් තැනකට වඩිනවා නම් වක්කලි හාමුදුරුවෝත් ඒ පිරිසත් එක්ක එනවා. බුදුරජාණන් වහන්සේගේ ඉරියව් උන්වහන්සේ සිරිපා තබන ආකාරය උන්වහන්සේ දිහාම බලාගෙන මම බුදුහාමුදුරුවෝ ළඟින්ම ඉන්නවා කියලා බුදුහාමුදුරුවෝ පේන මානෙම නිතර ඉන්න උත්සාහ කරා. ඔහොම කාලයක් ඉන්න ඇත්තී. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය ගිජ්ජකූට පර්වතේ. ඒ අසලම තවත් පර්වතයක බුදුහාමුදුරන්ගේ ගන්ධකුටි ඈතින් පේන තැනක තමයි ගල්ලෙනක මේ වක්කලි හාමුදුරුවෝ හිටියේ. කාලයක් යනකොට ඉතින් උන්වහන්සේටත් අසනීප වුණා. බොහෝම අමාරු වුණා. මාරාන්තික වේදනාවක් ඇති වුණා. හැබැයි මතක තියාගන්න වක්කලි හාමුදුරුවෝ බොහොම සිල්වත් කෙනෙක්. හොඳට හිත වඩන කෙනෙක්. හොඳට සමාධිය වඩන කෙනෙක්. හොඳට ධර්මාවබෝධයේ දැන් කාලයක් යනකොට කය ගැන අනිත්‍ය වශයෙන් බුදුහාඳුරගේ බණහල සිහි කරන. ඉතින් ඔය අතරේ වක්කලි හාමුදුරන්ට හොඳට ඕම ලෙඩ වුණා. නැකිට ගන්නවත් බැඳි. හොඳටම අමාරුයි. එදා වක්කලි හාමුදුරන්ට දැන් දවස් ගාන දැන් ලෙඩ වුණාට පස්සේ වෙනද වගේ නෙමෙයි බුදුහාඳුරු දැන් බලන්න යන්න බෑ. නැකිට ගන්නත් බෑ. ස්වාමීන් වහන්සේලා දෙනමකට කතා කරලා කිව්වා අනේ ආයිස්මතුනි ඔබ වහන්සේලා දෙනම ඉක්මනින් බුදුහාමුදුරු මුණ ගැහෙන්න යන්න. ගිහින් තථාගතයන් වහන්සේට මගේ වචනෙන් වන්දනා කරන්න. මේ වන්දනා කරන්නේ වක්කලි භික්ෂුව වෙනුවෙන් කියලා මගේ වචනෙන් වදින්. බුදුරජාණන් වහන්සේට මාව බලන්න වඩින්න කියලා ආරාධනයක් කරන්න. වක්කලීට බොහොම අමාරුයි, අසාධ්‍යයි. මට නැකිට ගන්නවත් බෑ. තථාගතයන් වහන්සේට පුළුවන් නම් මාව බලන්න ඉන්න කියලා කියන්න කියලා. බුදුරජාණන් වහන්සේ ඒ පණවිඩය ලැබුණට පස්සේ වක්කලි හාමුදුරුවෝ හිටිය ගල්ලෙනට වඩිනවා. දැන් වක්කලි හාමුදුරන්ට ඈතින් පේනවා බුදුහාමුදුරුවෝ වඩිනවා. අර ගිලන් ඇඳේ ඉඳලා බිමට බහින්න හදනවා. බුදුහාමුදුරුවෝ ඈතදීම වදාලා හා වක්කලි ඔහොම ඉන්න. ඔබ ගිලන් කෙනෙක්. තථාගතයන් වහන්සේට මේ ආසන තියෙනවා. ඔබ ඔහොම ඉන්න කියලා.
බුදුරජාණන් වහන්සේ ඒ ඇඳ ළඟටම වැඩම කරලා ආසනයක වැඩ හිටි. අහනවා වක්කලි කොහොමද ඉස්සල්ලා ඇහුවා ලෙඩේ ගැන. අපි ලෙඩේ බලන්න ගියාම අහනවානේ බුදුහාඳුර අහනවා මේ කොහොමද වක්කලි ඔබේ වේදනාවල් එන්නේ නඩු වෙනවද වැඩි වෙනවද ඉවසන්න පුළුවන්ද දරුණුද ඔබට දරා ගන්න පුළුවන්ද? ඉතින් වක්කලි හාඳුර අසනීප ගැන කිව්වා. ඒ රෝගේ එන්න එන්න වැඩි වෙනවා. බොහොම අමාරුයි සාමිනේ මගේ රෝගේ නම් අඩුවක් නම් නෑ කිව්වා. ඊළඟට බුදුහාඳුර අහනවා වක්කලි ඔබට කායික වේදනාවට අමතරව හිතේ දුකක් තියෙනවද? අනේ සාමිනේ ඒක තමයි කියවා තියෙන ලොකුම දුක. ඒ මොකද්ද වක්කලි ඔබට සීල ගැන ප්‍රශ්නයක්ද? අනේ ස්වාමීනි මට සීල ගැන ප්‍රශ්නයක් නෑ කියලා. මම හොඳට සීල රකින්න කෙනෙක්. අන්න එහෙනම් පේනවා වක්කලි හාඳුර හොඳ සීල්වන්තයි. එහෙනම් වක්කලි ඔබට සමාධිය ගැන සමාධි දැන් සමහර වෙන භාවනා කරලා දැන් භාවනා වැඩෙන්නේ. ඔන්න දුකෙන් ඉන්නවා. වක්කලි ඔබට එහෙම ප්‍රශ්නයක්ද? අනේ ස්වාමීනි මට එහෙම ප්‍රශ්නිකුත් නෑ කියලා. එහෙනම් ඔබට ප්‍රඥාව ගැන අනේ ස්වාමීනි මට එහෙම ධර්මී ගැන දෙයක් නෙමෙයි. මං ඉස්සර බුදුරජාණන් වහන්සේව බලාගෙන ඉන්නවා. දහම් දිසන හැටි බලන්න එනවා. දවසකට දෙතුන් අතාවත් තථාගතයන් වහන්සේ දිහා මගේ ඇස් දෙකෙන් දකිනවා. බුදුහාමුදුරන් ඇස් දෙකෙන් දකින්න විදිහක් නැතුව දුකෙන් ඉන්නවා කියලා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා ඔබ දන්නව ඔය වචනේ. කින්තේ වක්කලි ඉමිනා පූති කායන දිත්තේ. වක්කලි මේ කුණු ශරීරය දිහා බලන් ඉඳලා නුඹට තියෙන ප්‍රයෝජනේ මොකක්ද? අන්න වක්කලීට දහම් ඇස පහළ වෙන්න නුවණ පහළ වෙන්න බුදුරජාණන් වහන්සේ ගුරුසු විදිහට මහනව වක්කලී මේ කුණු ශරීරය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර ගැන බුදුමුවින්ම දේශනා කරා වක්කලී මේ කුණු ශරීරය දිහා බලාගෙන ඉඳලා ඔබට ලැබෙන ප්‍රයෝජනේ මොකද්ද? වක්කලී ඔබට මාව දකින්න ඕන නම් ඇස් දෙකෙන් නෙමෙයි කියලා බලන්න තියෙන්නේ. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති ඔබ ධර්මයේ දකින්න. ඒ ධර්මයෙන් ඔබට මාව පේනවා. ඔ ධර්මයේ දැනගත්ත කෙනාට ධර්මයෙන් බුදුහාමුදුරංග දකින්න පුළුවන්. වක්කලි යමෙක් කියනවා නම් මාව දැක්කා කියලා එයා ධර්මයෙන්මයි මාව දකින්නේ. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යෝ මං පස්සති සෝ ධම්මං පස්සති යා ධර්මයෙන්මයි මාව දකින්නේ. බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරන්ට බොහොම ගැඹුරින් ධර්ම දේශනා කරා. වක්කලි මේ ඇස අනිත්‍යයි කියලා සිහි කරා. මේ කන නාසය දිවකය මනස ආයතන හය අනිත්‍යයි කියලා සිහි කරා. රූප වේදනා සංඥා සංඛාර විඥාන අනිත්‍යයි කියලා සිහි කරා. දැන් ඔබ මේ ධර්ම කරුණු ටික තේරුම් ගන්න ඕන. එහෙම නැත්නම් වක්කලි හාමුදුරන්ගේ අර සියදිවි හානි කරගත්ත කතාව විතරක් ඇල්ලුවොත් ඔබට ඔතනින් වරදී. බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරන්ට මේ ගාම්භීර ධර්මයක් කියනවා. මේ ඇස කන නාසය දිවකය මනස පංච උපාදානස්කන්ධේ ඒ පංච උපාදානස්කන්ධය තුල හටගන්න පටිච්ච සමුප්පාදේ ඒවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. වක්කලි මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන තමා තුල තිබුණත් අනිත්‍යයි දුකයි අනාත්මයි. තමාගෙන් බාහිර තිබුණත් අනිත්‍යයි දුකයි අනාත්මයි. හීන ස්වභාවයෙන් තිබුණත් ප්‍රනීත සම්මත ලෝකික පහළ වෙලා තිබුණත් පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි. ඔය විදිහට ගාම්භීර 11 ආකාරයකට විදර්ශනා වඩන ක්‍රමය. ඒකට අපි කියනවා සබ්බ ලෝකේ අනිරත සංඥා. මෙන්න මේ විදිහට ඔබ පංච උපාදානස්කන්ධය ගැන හිත පිහිටවාගෙන විදර්ශනා වඩන්න කියලා බුදුහාමුදුරුවෝ ධර්මී කිව අනේ වක්කලි හාමුදුරුව වැදගෙන අහගෙන හිටියා. ඔය බණ ටික කියලා බුදුරජාණන් වහන්සේ ආපහු වැඩියා. දැන් වක්කලි හාමුදුරුව පහවදා දැන් අර ගිලන් ඇඳීම නැකිට ගන්නවත් බැ. වේදනාව එන්න එන්න වැඩි වෙනවා. වක්කලි හාමුදුරුවන්ගේ හිත අර වේදනාව ගැන හිතන්නේ නැතුව වක්කලි හාමුදුරුව සිහි කරන්නේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස අනිත්‍යයි. ආයතන හය තුල හටගන්න පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. ඔය විදිහට ගැඹුරින් සිහි කර පුදුම වීරියක් දැන් වක්කලි හාමුදුරුවෝ කල්පනා කරා මම හිත අරමුණින් පිට දුවන්න දෙන්නේ නැහැ. මොනතරම් වේදනාවක් ආවත් මං ධර්ම මානසිකාරයේම හිත පිහිට. එහෙම හිත වඩාගෙන යනකොට වක්කලි හාමුදුරන්ට නිරෝධ සංඥාව අරමුණු වෙනවා. නිවන අරමුණු වෙනවා. නිරෝධ සංඥාවේ හිත පිහිටන
මතකතියාගන්න පෘතජ්ජන කෙනෙකුට නිරෝධ සංඥාව අරමුණු වෙන්නේ නැහැ. එහෙමනම් වක්කලි හාමුදුරුව මාර්ගඵල තුල ඉඳලා තියෙනවා. නිරෝධ සංඥා විරාග සංඥා කියලා දස සංඥා අතර විස්තර කරනවා. නිරෝධ සංඥා නිවන හිත පිහිටවන ක්‍රමයක්. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං කියලා නිවනේ ස්වභාවය අරමුණු වෙන. අර කායික වේදනාව තුල නිවන අරමුණු කරගෙන පුදුම වීරියක් වඩන. එදා රාත්‍රී දේවතාවරු දෙන්නෙක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ගිජ්ජකූට පර්වතේ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා දෙවිවරු දෙන්නෙක් එක දෙවි කෙනෙක් බුදුහාඳුරන්ට වන්දනා කරලා කියනවා, සාමීනී භාග්‍යතුන් වහන්සේ වක්කලි භික්ෂුව ධර්මය අවබෝධ කරන්න අප්‍රමාණ වීරියක් වඩනවා කියලා. අනිත් දේවතාව කියනවා, සාමීනී භාග්‍යතුන් වහන්සේ වක්කලි භික්ෂුව නම් ධර්මය අවබෝධ නොකර ලාමක මරණයකට නම් පත් වෙන්නේ නෑමයි කියලා කියනවා. දැන් මේ කියන්නේ දෙවිවරු දෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ දේවතාවරු දෙන්නගේම කතාව අනුමත කරලා දැන් පසුවදා බුදුහාමුදුරුවෝ එක්ක ධර්ම සාකච්ඡා කරලා අර දෙවිවරු දෙන්න අතු රාත්‍රී වන්දනා කරලා කියා. පසුවදා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා දෙනමකට පණවිඩයක් කිව්වා. මහණෙනි, නුඹලා අන්න අර අසවල් කඳු මුදුනේ ගන්ධ කුටිය පේන අර කඳ මුදුනේ වක්කලි භික්ෂුව බොහෝම ගිලන් වෙලා රෝගාතුර වැඩ ඉන්නවා. උන්වහන්සේට ගිහිල්ලා මෙන්න මේ පණවිඩේ කියන්න, බුදුහාමුදුරන්ගේ වචනෙන් කියන්න කිව්වා. ඊයේ රාත්‍රී තථාගතයන් වහන්සේ මුණ ගැහෙන දේවතාවරු දෙන්නෙක් ආවා. එක දෙවි කෙනෙක් වක්කලි භික්ෂුව ධර්ම අවබෝධ කරන්න අප්‍රමාණ උත්සාහයක් ගන්නවා කියලා බුදුහාමුදුරු ඉදිරියේ කියා හිටියා. අනික් දේවතාවත් වක්කලි භික්ෂුව ඒකාන්තයෙන් ධර්මය අවබෝධ කරගන්නවාමයි කියලා ඒ දේවතාවත් බුදුහාමුදුරු ඉදිරියේ කියා හිටියා. ඒ දෙවිවරු දෙන්නගේ පණවිඩය බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියපු කාරණේ වක්කලි භික්ෂුවට කියන්න. ඒ වගේම බුදුහාමුදුරන්ගේ පණවිඩයක් හැටියට වක්කලි භික්ෂුවට කියන, වක්කලි ඔබට ලාමක මරණයක් නම් උරුම වෙන්නේ නැහැ. ඔබ ඒකාන්තයෙන් ධර්මය අවබෝධ කරගන්නවාමයි කියලා බුදුරජාණන් වහන්සේ මේ වචනේ කිව්වා කියලා වක්කලි හාමුදුරන්ට පණවිඩය කියන්න. දැන් ඔන්න සාමීන් වහන්සේලා දෙනම අර කන්ද මුදුනට ගිහිල්ලා උන්වහන්සේ දැන් ලෙඩ වෙලා ඉන්න ගල්ලෙන්නට වැඩිය වැඩම කරලා කියවා, මේ වක්කලි අපි මේ ආවේ බුදුහාඳුරන්ගේ තථාගතයන් වහන්සේගේ පණවිඩයකට. දැන් මරණාසන්න හොඳටම අමාරුයි. වක්කලි හාමුදුරු කියන, අනේ මාව මේ ඇඳ උඩ නම් මට බෑ කියලා බුදුහාඳුරන්ගේ බුද්ධ වචනයක් අහන්න, මාව උස්සල බිමින් තියන්න කියලා. ඉතින් අර ස්වාමීන් වහන්සේලා දෙනම වක්කලි ස්වාමීන් වහන්සේව ගිලන් ඇඳෙම අමාරුවෙන් උස්සල බිමින් වාඩි කෙරෙව්. වැඳගත්තා. වැඳගෙන කිව්වා, අනේ මට දැන් කියන්න කියලා. ඊට පස්සේ කිව්වා, ඊයේ රාත්‍රී දෙවිවරු දෙන්නෙක් තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා එක දේවතාවෙක් මෙහෙම පණවිඩයක් කිව්වා, වක්කලි භික්ෂුව ධර්ම අවබෝධයට අප්‍රමාණ වීරියක් වඩනවා. අනෙක් දේවතාවා මේ විදිහට ප්‍රකාශ කරා, වක්කලි භික්ෂුව ඒකාන්තයෙන් ධර්මය අවබෝධ කරගන්නවාමයි. වක්කලි බුදුහාමුදුරුව තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනින්ම වක්කලීට මේ දේ කියන්න කිව්වා. වක්කලී, නුඹට ලාමක මරණයක් නම් අත් වෙන්නේ නැහැ. නුඹ ඒකාන්තයෙන් ධර්මය අවබෝධ කරනවා, නුඹ වීරිය වඩන්න, ධර්මයම සිහි කරන්න කියලා බුදුහාමුදුරුව කිව්වා. දැන් ඔය පණවිඩ දෙක කියලා ගියාට පස්සේ වක්කලි හාමුදුරුව අර ඇඳේ වාඩි වෙලා ඇල වෙලා දැන් හොඳටම වේදනාව මරණාසන්නව අර වේදනාව එන්නේ ඉන්න වැඩි වෙන. උන්වහන්සේ ඒ වේදනාව යටපත් කරගෙන පංච උපාදානස්කන්ධය අනිත්‍ය සිහි කර විදර්ශනා වඩන. ඒ පංච උපාදානස්කන්ධය 11 ආකාරයකට අනිත්‍ය වශයෙන් වඩන. එහෙම වඩනකොට නිරෝධ සංඥාව හිත පිහිට නිවන අරමුණු වෙනවා. ආයමත් වේදනාව එනකොට වේදනාවට හිත යනවා. ආයමත් නිවන අරමුණු වෙනවා. වක්කලි හාඳුරු මුළු ශරීරයම අනිත්‍ය වශයෙන් මෙනෙහි කරලා පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් සිහි කරලා නිරෝධ සංඥාව හිත පිහිටවාගෙන දැලිපිහිය තිබුණා ඒ ළඟ. උන්වහන්සේ දැලිපිහිය අරගෙන බිල්ලට තියාගෙන නිරෝධ සංඥාව අරමුණු කරලා අර දැලිපිහියෙන් බිල්ල කපාගත්තා. දැන්
මේ සිදුවීම මේ බුද්ධ ශාසනයේ ඔය වගේ සිදුවීම් ගොඩක් නැහැ. ඒ නිසා මේ ආදර්ශයට ගන්න තියෙන සිදුවීම් නෙමෙයි. එතකොට මොකද මම මේ කතාව ඔබට කිව්වේ මේවා කෙනෙක් තමන්ගේ ජීවිතය හානි කරගන්න මොකක් හරි කරුණකට කරුණු එකතු කරනකොට මේ දේශනාවල තියෙන ඒවා තමන්ගේ වාසියට ගන්නවා. වක්කලි හාඳුනන්න පුළුවන් මට බැරි මොකද මට පුළුවන් කියලා හිතනවා. දැන් එදා බුදුරජාණන් භික්ෂුන් වහන්සේලා කීප නමක් ඇවිල්ලා බැලුවා වක්කලි හාඳුරෝ එහෙම අපවත් වෙලා දැලිපියෙන් බෙල්ල කපාගෙන. දැන් මේ පණවිඩේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කිව්වා කියලා භික්ෂුන් වහන්සේලාත් එක්ක බුදුහාමුදුරුව වඩින වක්කලි භික්ෂුව හිටපු ගල්ලෙනට වැඩිය. වක්කලි භික්ෂුවගේ බෙල්ල අර දැලිපියෙන් කැපිලා එහෙම පැත්තකට වෙන් වෙලා. භික්ෂුන් වහන්සේලා එතනට ඇවිල්ලා බුදුහාමුදුරුව කියනවා මහණෙනි ඉක්මනට චෛත්‍යයක් කරවන්න මේ දේහය ආදාහනය කරලා ඒ ලැබෙන ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍යයක් කරවන්න. වක්කලි භික්ෂුවට ලාමක මරණයක් නැහැ. ඒ වෙලාවේ කළු පාට වලාකුලක් වගේ හැඩයකින් වලාකුලක් එහාට මෙහාට යනවා. ඇත්තට වලාකුලක් නෙමෙයි. වලාකුළු යන්නේ එක විදිහකටනේ. මේක නිකන් එහාට මෙහාට දුමාරයක් වගේ වලාකුලක් වගේ යනවා. භික්ෂුන් වහන්සේලා දැකලා බුදුහාමුදුරන්ට පෙන්නනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර අමුතු ಜಾති වලාකුලක් වගේ කළු පාට දුමාරයක් යනවා කිව්ව අහසෙ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔය වලාකුලක් නෙමෙයි. ඔය පාපී මාරයා. වක්කලි භික්ෂුවගේ විඥානේ කොහෙද පිහිටියේ කියලා වක්කලි භික්ෂුව ඉපදිච්ච තැන හොයනවා කිව්ව. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි වක්කලි භික්ෂුව නොපිහිටි විඥානයක් ඇතුව පිරිණිවන් පෑවා කිව්ව. එතකොට මේ සිදුවීමේ එතකොට නිරෝධ සංඥාව විරාග සංඥාව නිවන අරමුණු කරලා ඒ නිවන අරමුණු කරන්න පුළුවන් සෝවාන් ආදී ඉහළ මාර්ගඵලයක් ලැබපු කෙනෙකුට විතරයි. එතකොට ඒක ගැඹුරින් භාවනාව ඉගෙන ගන්න කෙනෙකුට පංච උපාදානස්කන්ධය ගැන හොඳට විදර්ශනා වඩලා නිවන අරමුණු කරන එක මේ පෘථග්ජනයෙකුට පෘථග්ජන මට්ටමක කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. එතකොට වක්කලි හාමුදුරුව අර වේදනාව වැඩිම තැන උන්වහන්සේ මරණාසන්න මොහොතේ ධර්මයේම හිත පිහිටවාගෙන අර වේදනාවට හිත යටපත් වෙන්න ඉඩ නොදී නිවන අරමුණු කරලා නිරෝධ සංඥාව හිත පිහිටවාගෙන ඒ සියදිවි හානි කරගත්ත සිදුවීම. හැබැයි උන්වහන්සේ එතන පිරිනිවන් පා. එතකොට මේ සිදුවීම අපිට වර්තමානෙවත් කාටවත් ඔබටවත් මටවත් අපි කාටවත් කෙනෙකුට මේ බණ ඇහුවා කියලා පින්කම් කරා කියලා බුදුන් ඇන්දා කියලා ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවේ ඒව ගලපන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ නිසා හොඳට මතක තියාගන්න.